එතකොට මේ එහෙනම් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන කෙනා තමන් බලන්න මට මොන ඊරිදි පාදයේද දියුණු කරන්න පුළුවන් කියලා. ඡන්දයේද මේ ඒ වගේම වීරියද චිත්තයේද විමර්ශනයේද මොකද්ද මට පුළුවන් කියලා එකක් දියුණු කරන්න. හතරම දියුණු කරන්න යන්නත් එපා, ඒක බෑ. හැබැයි අද පුළුවන් අපිට. ඡන්දයේ ඊරිදි පාදයක් කියලා කියන්නේ බලවත් ඡන්දයක් හදා ගන්නවා අවබෝධය දක්වාම. අවබෝධය කරා යනකම්ම ඒක නැසා ගන්නෑ. ඊට පස්සේ චිත්තේ ඊරිදි පාදේ කියන්නේ බලවත් හිතක් හදා ගන්නවා. මොන්න බාධක ආවත් අවබෝධේ කරා ගිහිම්මයි නවතින්නේ කියලා බලවත් වීරියක් හදා ගන්නවා. ඒකට කියනවා වීරිය ඊරිදි පාදේ කියලා. ඒ වගේම හිත දැඩි කරගන්නවා. හම අර භාග්‍යතුනාංශේ චතුරංග සමන්නාගත වීරියන් වාඩි උනේ. හම මස්ලී නහර ඇට ඇට මිදුළු වල ඉතුරු වෙන මොනවා හරි තියෙනවා නම් ඉතුරු උනාවි. වේලෙන මොනවා හරි තියෙනවා නම් වේලුනාවි. හැබැයි අවබෝධේ කරා ගිහින් මිසක් නැගිටින්නේ නැහැ කියලා හිතාගෙනයි වාඩි උනේ. අන්න බලන්න බලවත් හිතක් හදාගත්තා. අවබෝධේ කරා යනකම් මොන සම්බාධකයාවතේ ඔක්කොම විසිකරගෙන 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 යන්න පුළුවන් දැඩි හිතක් හදාගත්තා. ඒක අන්න ඒකට තමයි කියන්නේ චිත්තේ ඊරිදි පාදේ කියලා. අර ඊරිදිය උපද්දවනකම් හිත නසාගන්නේ මොනවද? ඊරිදිය අහසින් යන එක නෙමෙයි. අභිඤ්ඤා ඊරිදි, පරිඤ්ඤා ඊරිදි, පහානීද්දි, භාවනා ඊරිදි. ඔන්න ඔය හතරම උපද්දවල ඉවරනකොට යා නිකෙලස් වෙනවා. එයාගේ හිත විසංකාරගත වෙනවා. එහෙමනම් අපට මේ ධර්මියත් මුණ ගැහිලා, කල්‍යාණ මිත්‍රයත් හම්බ වෙලා, තමා තුල නුවණින් විමසීමක් තිබිලා, ඊරිදි පාද ධර්මයක් තිබිලා නැහැ. ඒ නිසා ධර්ම මාර්ගයේ ඕනම වෙලාවක යා බැහැර වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඊරිදි පාද ධර්මයක් උපදව ගන්න බැරි වීම. එතකොට අපි ඊරිදිය උපද්දවන්න උත්සාහ කරනද ඊරිදි පාදයක් තුලින් අපි උපද්දවන්න බලන්නේ මොකද්ද? අභිඤ්ඤා ඊරිදියයි, පරිඤ්ඤා ඊරිදියයි, පහාන ඊරිදියයි, භාවනා ඊරිදියයි. ඒතර භාවනා ඊරිදිය කියලා කියන්නේ සමත විපස්සනාවට. එතකොට පරිඤ්ඤා ඊරිදිය කියලා කියන්නේ විද්‍යා විමුක්තියට. ඒ කියන්නේ විද්‍යා විමුක්තිය උපදව ගන්න තමයි අපි දැන් ඡන්ද චිත්ත විරිය විමංසා එකක් හෝ හතරම දිනු කරන්නේ. ඡන්ද චිත්ත විරිය විමංසා කියන ඊරිදි පාද හතරම හෝ එකක් අපි දිනු කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. අපි සමත විපස්සනා වශයෙන් වඩන්නයි. ඒතර සමත විපස්සනා වශයෙන් වැඩිම තහවුරු වන තාක්කල් අර ඊරිදි පාදේ තියා ගන්නවා. ඒක නසා ගන්නෑ. ඒක නසා ගන්නෑ. ඊට පස්සේ පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ අපට වදාලා මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යනවා නම් එයාට අනිවාර්යෙන් තියෙන්න ඕන කිව්වා පින්වත්නි පහාන ඊරිදි උපදව ගන්න අදහස. පහාන ඊරිදි කියලා කියන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි ප්‍රහාණය කරන තාක්කල්ම අර ඊරිදි පාදේ තියා ගන්නවා. ඒකයි මේ ඊරිදි පාදේ කියලා කියන්නේ. අර අභිඤ්ඤා ඊරිදි, පහාන ඊරිදි, පරිඤ්ඤා ඊරිදි, භාවනා ඊරිදි කියන ඊරිදිය උපදව ගන්න පදනම හදලා දෙනවා. පාද කියන්නේ පාදයක් වෙනවා කුමකටද? අර අභිඤ්ඤා ඊරිදි, පරිඤ්ඤා ඊරිදි, පහාන ඊරිදි උපදව ගන්න. එතකොට මේ ඊරිදි පාදයක් වෙන්නේ එක උපද්දව ගන්නකම් මොන සම්බාධකයාවත් වැඩි අතරින් නැතිකමට. අන්න ඒක අදහදා ගන්න බැරිද? ඒකයි මෙවැනි දැන් ගෙදර හිටියත් භාවනා කරන්න පුළුවන්. හැබැයි සියලු සම්බාධක වලින් අයින් වෙලා හිත විසංකාරගත කරගන්න ශ්‍රාවකයෙකුට මේක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ සියලු සම්බාධක වලින් අයින් වෙලා පූර්ණ කාලීනව දින කීපයක් මේ වෙනුවෙන් කැපකරන්න ලැබෙන එක ඉතාම දුර්ලභ අවස්ථාවක්. එහෙනම් දැන් ඔබ හිත බලවත් කරගන්න, චිත්ත ඊරිදි පාදේ දියුණු කරගන්න, වීරිය හදාගන්න. මොකටද වීරිය හදාගන්නේ? කුසලයේ උපදිනකන් ඊරිදි පාදේ අතාරින්නේ නැහැ. දැන් වීරියෙන් කරන්නේ මොකද? වීරියෙන් පින්වත් මි කරන්නේ උපන් කුසලයේ මත ශක්තිමත් කරනවා, නූපන් කුසලයේ උපද්දවනවා. එතකොට නූපන් අකුසලයක් තියෙනවා නම් ඒකට උපදින්න දෙන්නේ නැහැ. උපන් අකුසලයක් තියෙනවා නම් ඒක දුරු කරනවා. හැබැයි මේවාට නව ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි මේ කාලේ. උපන් කුසලයේ කියලා කියන්නේ මොකක්ද? දැන් මේ උපන් කුසලය. දැන් මේ වෙලාවේ උපන් කුසලයක් තියෙනවනේ.
මේ මොහොත තුළ උපන් කුසලයක් ඔබට තියෙනවා. එතන මේ උපන් කුසලයට පිරිහෙන්න දෙන්න එපා. උපන් කුසලයේ තමයි ජීවිත විදර්ශනා කරන තැනකට ඔබේ හිත හැරිලා තියෙනවා. ඒක ඉතාම වටිනා අවස්ථාවක්. එතන මේ මොහොත තුළ දැන් බලන්න ඔබ කොච්චර සුන්දරයිද කියලා. මේ මොහොත තුළ ඔබට කාමච්ඡන්දේ නැහැ. හිතට ඉන්නේ ව්‍යාපාදේ නැහැ. තීන මිද්දේ නැහැ. උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නැහැ. අන්න ඕක තමයි නූපන්න අකුසලය කියලා කියන්නේ. දැන් අකුසල ඉපදිලා නැහැ. අන්න ඔය අකුසලයට උපදින්න දෙන්නේ නැති මට්ටමට වීරිය පවත්වුවොත් තමයි අර එරදිය උපදින්නේ. බලන්න මේවා කොච්චර ලස්සනට ගැළපිලා යනවද. එතන මේ මොහොත තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් කුසලයක් ඔබේ හදමඩල තුළ ඉපදිලා තියෙනවා. ඉපදිලා තියෙන්නේ. එතන කෙනෙක් කියන්න පුළුවන් නෑ නේ තාම අපි වැඩුවේ නෑ නේ එකක් කියලා. නෑ පින්වත්නි. දැන් ඉපදිලා හමාරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය හිත තුළ ඉපදිලා තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ කුසලයේ හිතේ ඉපදිලා තියෙන නිසා ඔය උපන් කුසලය පරිස්සම් කරගන්න තමයි වීරිය එරිදිපාදේ අවශ්‍ය වෙන්නේ. මොකද වීරිය එරිදිපාදේ නැති වුණොත් ඔය උපන් කුසලය නැසෙන්න පුළුවන්. ඕක නැසිල යන්න පුළුවන්. ගොඩාක් දෙනෙක්ගේ උපන් කුසලයේ නැසෙන්නේ වීරිය එරිදිපාදේ නැතිකමට. ඒ නිසා තමයි අපිට මේ එරදිපාදයක් අවශ්‍ය වෙන්නේ. මේක ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. පින්වත්නි, පළවෙනියෙන් ධර්ම මාර්ගයට එන කෙනා එරදිපාදයක් අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ එරදිපාදේ බුදුන් වැඳලා වත්පිළිවෙත් කරලා හොඳට මම අද ඡන්දේ ඉදිපාදයක් හැටියට අදිෂ්ඨාන කරමි, මගේ ජීවිතයේ තුල පුරාවටම ආධ්‍යාත්මික ලෝකෝත්තර සංසිද්ධිය පිණිස මේ ඉදිපාදය උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. එතකොට මේ අදිෂ්ඨානය තමයි එයාව ක්‍රමානුකූලව නිවන කරා ගේනියන්. ඇයි? හිත වැඩ කරන්නේ පූර්ව චේතනාවට අනුව. හිත වැඩ කරන්නේ පූර්ව චේතනාවට අනුව. ආ දැන් පූර්ව චේතනාවක් දීලා තියෙනවා ඉද්ධිපාදයේ මත. ඒකට අනුව හිත වැඩ කරන්න පටන් ගන්න. ඒ කියන්නේ හිත ඔබ හොඳටම දන්නවා උදේ 4:45 නැගිටින්න කියලා හිතට කිව්වොත් හරියටම වෙලාවට හැරෙනවා. ඇයි? හිතට පූර්ව චේතනාවක් දීලා තියෙනවා. ඒ වගේ පූර්ව චේතනාවක් හිතට දීලා තිබ්බොත් මේ ඉරදිපාදයෙන් තමයි නිවන සම්බන්ධ සංඥාව හිතට සංනිවේදනය කරන්නේ. එහෙමනම් ඉරදිපාදයක් අත්‍යවශ්‍යමයි. ඉරදිපාදයක් නැත්තම් මුකුත් කරන්න බෑ. ඊට පස්සේ පින්වත්නි හොඳට හිත බලවත් කරගන්න වීරිය මත. වීරිය එරදිපාදේ මත බලවත් කරගන්නකොට උපන් කුසලයේ තුල ශක්තිමත් වීමත් නූපන් කුසලෙ උපද්දවනවා. දැන් නූපන් කුසලෙ ඉපදිලා නැති කුසලෙ මොකද්ද පින්වත්? ඉපදිලා නැති කුසලෙ කියන්නේ කුමක්ද? මේ වෙනකොට ධානාසිත ඉපදිලා නැති වෙන්න පුළුවන්. අන්න නූපන් කුසල්. මේ වෙනකොට විදර්ශනා ඥානෙ ඉපදිලා නැති වෙන්න පුළුවන්. අන්න නූපන් කුසල්. මේ වෙනකොට පින්වත්නි බොජ්ජංග ධර්ම ඉපදිලා නැති වෙන්න පුළුවන්. අන්න නූපන් කුසල්. ඒවා උපද්දවන්නයි මහන්සි වෙන්නේ. එහෙම නැතුව අපි මේ ආරණ්‍යයකට දානයක් දීලා නැහැ, දැන් අලුතින් දානයක් දෙන්න ඕනේ. ඒවා නූපන් කුසල්. ඒවා නෙමෙයි. මෙතන නූපන් කුසල් කියන්නේ ඊට වඩා බොහෝම පළල් ගැඹුරු අදහසකින් පින්වත්නි. ඒ ගැඹුරු අදහසින් පැහැදිලි වෙන නූපන් කුසලය ඉපදවීම පිණිස වීරියක් තියෙන්න ඕනේ. එතකොට ඒක වීරිය එරදිපාදයක් වෙන. හැබැයි ඒ එරදිපාදේ නිවන දක්වාම පවත්වන්න ඕන. ඒ කියන්නේ අර එරදිය උපදිනකම්ම අවිද්‍යාවද භවතණ්ණාවද දුරු වෙනකම් ඒ පහාන එරදිය උපදින තාක්කල්, ඒක තමයි පහාන එරදිය, ඒක උපදින තාක්කල් ඒක දිනු කරන්න ඕනේ. දැන් අපි මෙච්චර කාලේ එරදිය කියලා හිතාන හිටිය අහසින් යන එකට. අහසින් යන එකත් එරදිය තමයි. නමුත් අහසින් යන එක විතරක් එරදිය නෙමෙයි. මේ විදියට පින්වත්නි තමා තුල එරදිපාදයේ උපදව ගන්න තාක්කල් මේක දියුණු කරගෙන යන්න ඕන. ඡන්ද චිත්ත විරිය විමංසා. විමංසා කියලා කියන්නේ විනිවිද යන දහම් දැනුමක් හදා ගන්නවා. නිවන් මාර්ගයට කොච්චර උපකාර වෙනවද ඒ තාක් දහම් දැනුමක් හදා ගන්නවා. මෙතන මේ ප්‍රඥාව ගැන කියන්නේ. ඒ විනිවිද යන දහම් දැනුම අර පරිඥායෙදි පහානෙදි භාවනායෙදි මේ උපදව ගන්න කම්ම පින්වත්නි අතාරින්නේ
නෑ. ඔන්න ඔය එරදිපාද ධර්මය අධිෂ්ඨාන කරගන්න තමන්ගේ හිත තුළ. ඡන්ද චිත්ත විරිය විමංසා කියන එරදිපාදයක් තමන්ගේ හිත තුළ අධිෂ්ඨාන කරගෙන තමන් හොඳට හිතින් අධිෂ්ඨාන කරන්න මේ බඳු එරදිපාද ධර්ම අවබෝධය කරා යන තාක් කල්ම මගේ හිත තුළ දියුණු වේවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න.